පින් බර බක්පුර පසලොස්වක පොහෝ දිනක් වේවා පින්වත් ඔබ සීලු දෙනාට. සෑම පොහෝ දිනකම මුදලි මාධ්‍යකගේ මගින් ගෙනෙන ශ්‍රී සදාම් පණිවිඩයත් සමගයි ඔබ මේ එක්ව සිටින්නේ. බක්පුර පසලොස්වක පොහෝ දිනය යනු ශ්‍රී ලාංකික බෞද්ධ ඔබ අපි සැමට ඉතා වැදගත් පොහෝ දිනයක්. ඉතින් මේ බක්පුර පසළොස්වක පොහෝ දිනයේදී අතීතයේ සිදු වූ වැදගත්කම් රාශියක් තිබෙනවා. ඒ අතරින් සිදුවත් කුමරු සතර පෙර නිමිතිහි ප්‍රථම නිමිත්ත වන මහල්ලෙක් දැකීම, බුදුන් වහන්සේගේ බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේදී දෙවනවරට ලංකාවට වැඩම කිරීම, චූලෝදර මහෝදර සහෝදරයන්ගේ අතර ඇති වූ ගැටුම සමතයකට පත්කිරීම, මණියක්කිත නාරජු විසින් කැලණියට වැඩම කරන ලෙස ආරාධනා කරන ලද්දේද අද වැනි උතුම් බක්පුර පසළොස්වක පොහේ දිනයකයි. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ටේන බාසතිවා කරෝතිවා තතෝනන් සුකමන් වේති ඡායාව අනපායිනි. ධර්මය සිත පෙරටු කොට ඇත, සිත ශ්‍රේෂ්ඨ කොට ඇත, සිතින්ම ඉපදුනාහ. ඉතින් පහන් සිතින් ක්‍රියාවක් කරන්නේ නම් හෝ කියන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහුව කැටුව යයි. එය තම අනුහැර කැටුව යන සෙවනැල්ලක් මෙනි. වේදනාදී සිත පෙරටු කොට ඇත, සිත ශ්‍රේෂ්ඨ කොට ඇත, සිතින්ම ඉපදුනාහ. ඉතින් කිලිටි සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ සිතන්නේ නම් හෝ දුක ඔහුව ලුහු බඳිනවා. එය ගොනු අනුව යන ගල් සක මෙනි. ධම්මපදයේ යමක වග්ගය. අද මුදලි මාර්ගයකගේ වෙනුවෙන් ශ්‍රී සදා පණිවිඩය ඔබ වෙත ගෙනා මම චෙනිත නිම්නෙත් ඔබ සැමට තෙරුවන් සරණයි.